දන්න හින්දම අදක් පමණක් හිනැහිලා මිස ජයවර්ධනට පුළුවන්ද මං වෙනුවෙන් ඒ වගේ ප්‍රාර්ථනාවක් කරන්න? මිලාගේ තාත්තට තව පුළුවන් තරම් කාලයක් මිලත් එක්ක ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද? මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද? බෑ. හිතට එකඟව මුළු හිතින්ම එහෙම දෙයක් ප්‍රාර්ථනා කරන්න ඔබතුමියට බෑ. දේශපාලනඥයෙක් විදිහට මගේ තාත්තා වැරදි ඇති. ඒ වැරදි වලට මගේ තාත්තාව පුපුරවලා කෑලි කෑලි වලට විනාශ කරන්න ඕන කියලා ඔබතුමියට වගේම මේ රටේ හුඟක් ජනතාවට හිතෙනවා ඇති. ඒත් ඒ මගේ තාත්තා. මගේ තාත්තගේ අම්මගේ ජීවිතේ කෙලවර වෙන්න කලින් මගේ ජීවිතේ කෙලවර වෙන්න ඕන කියලායි මං හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. ඒ තරමට මේ දෙන්නගේ වෙන්වීම මට දරා ගන්න අමාරුයි. මැඩම්, මම ගෙදර යනවා. මට අදායි කතා කරන්න එපා. වාහනේ ගන්න කියන ඩ්‍රයිවර්ට. ඕකේ මම. තාත්තා මොනවද ලියන්? මම මේ අලුත් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කරනවා. මේක කොහමද කරගන්න? මේකෙන් මේ අඩු ආදන් ලැබී මිනිසුන්ගේ නිවාස ප්‍රශ්න විසඳේවා. මේක මගේ ඡන්ද පොරොන්දුවක්. ඒ නිසා මම මේක කොහොමරි මගේ ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ. එතකොට අර කේටරින් එකේ මිනිසු දෙන්නෙක් අතුරු දහන් උනේ. ඒකත් කොහොම හරි පොරොන්දු ඉෂ්ට කරන්න ගිය උපේගේ ප්‍රතිඵලයක්ද? මොනවද මොනවද ළමයි මේ කියවන්නේ? මිනිසු නිකන් හෙනෙල්ල නැහැ තාත්තේ. ඒක ඇත්තක්ද? මේ මිලා තමුන් තමුන්ගේ සීමාව දැනගෙන කතා කරන්න. ඒවට අදාළ නැහැනේ. ඔව්. මේක දේශපාලනේ. මේක ඇතුලේ අපි හිතන්නේ හුඟක් දේවල් සිද්ධ වෙනවා. කීටින් එකේ සේවකයෝ දෙන්නෙක් අතුරු දහන් වුණා තමයි. ඔව් ඇත්ත. හැබැයි ඒකට මගේ ඍජු සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ වක්‍ර සම්බන්ධයක් තියෙනවා. මිලා. දැන් ඔයා හොඳ දරුවා වගේ ගෙදර යන්න. පින් සිද්ධ වෙයි. මිලා මිලා ඇයි මේ? Where are you going? මිලා, are you leaving? මිලා ඇයි මිලා? මොකක්ද උනේ? මගෙන් වැරද්දක් සිද්ධ වුණාද? අද දවසේ වෙච්ච දේවල් වලට අප්සෙට් එකනේ දෙන්නේ. ඇයි මේ වහ එකපට යන්න හදන්නේ? මට සානීපමද? මම යනවා. මිලා, I'm really sorry මිලා. මම ඔයාව යූස් කරා කියලා ඔයා හිතන එකේ වැරද්දක් නැහැ. මට ඔයාගේ තාත්තට ලං වෙන්න ඕන නෑ. ඒකයි මට එහෙම කරන්න සිද්ධ වුණේ. මං එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි. මං මාජරා මිනිහ. මේ ලෝකේ හොඳ මිනිස්සු කියලා જાතියක් නෑ. මම යනවා.
Nandita, අපි දෙන්න පොඩ්ඩක් ගිහලා බලමු. දුව, අනේ මේ දොර අරින්නකෝ. ඇයි මේ අනන්නේ ළමයෝ? බේබි! අනේ බේබි දොර අරින්නකෝ. බේබි! දුව, මොනවද ලලිත මේ වෙලා තියෙන්නේ? මැඩම් සර්ට කෝල් එකක් දෙන්න. බේබි ඒන්ජන් එන්නේ නැත්තේ. මම ප්‍රමෝට පැය ගානක් තිස්සේ කෝල් කරන්නේ. කොහෙද ෆෝන් එක ඇන්සර් කරන්නේ නේ? මට තේරෙන්නේ නැහැ ලලිතා මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා. කට සැරට හයියට හිටපු මේ ළමයා එක පාරටම වෙඬරු පිටක් වගේ දී වෙන්න පටන් ගන්න තින්නේ ඇයි ලලිතා? අපි එක බඩ වෙලකට ආගෙන අපි වගේ එකට ජීවත් වෙන්නේ
ඒවකේ උඹ නිමේෂව මරණ තම්පට පොරොන්දු වුණා. මේ 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 ස්ටොමක් ලනුව ගැන අපරාධකාරීන්ට කතා කරන්න බෑ බ්‍රෝ. මං කරේ මගේ ජොබ් එක. උඹට උනත් එච්චරයි. ඒ නිසා ඇත්තලා වෛරෙන් ඉමු අපි සාමෙන් බ්‍රෝ. තෝ වගේ වල් පරේක්ටනේ මම මේ කැම්බි මදින්නේ. මලි බ්‍රෝ. උඹලා නිමේස්ලා බ්‍රෝ වගේ කොල්ටි පොරවල් ඉන්නකොට මං වගේ රටපරෙකුත් ඉන්නුණා බ්‍රෝ. නැත්තම් කොහමද? තම්පෝ බොස්ලා රාජිකා මැඩෙල්ලා ප්‍රාණඝාත කරන්නේ. ඈ? ඕ ඕ ඕ ඕ ඕ ඕ ඒ කම්බැට් පිස්ටල් ටාගට් අල්ල තියෙනවා බම් මේ පුංචි කොකා. ඉවසන් නැති උන් ඉන්නවා නම් මට තියපන් ගස්සලා උඹේ කොකා. ඕ ඕ ඕ ඕ ඕ ඕ ඔයේ ලේට් නොතින් වරදින්නේ බම් මාගේ ඉන්නේ පුංචි කොකා. ඔයේ ඔයේ බනින්දපා බ්‍රෝ බනින්දපා බ්‍රෝ. ඔ ඔ බනින්දපා බ්‍රෝ ජොබ් එක මේකයි රටපරේ කි මං එකයි යක. ඔයේ ගරුඩා ඔයේ ITN classic weekend එක යන chamber of magicians කියන්නේ ලංකාවේ magicians ලට බිහිවෙච්ච ප්‍රථම ප්‍රෝග්‍රෑම් එක. දැන් මේ magicians ලා මුළු ලෝකෙම අඳුරන. ඉරෙන් පිටිපස්සේ ඉඳලා magicians ව දව කරපු මට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ සෙනසුරාදා මම එනවා chamber එක. ජනීර සර් ඔයගොල්ලෝ දවස් දෙක තුනක් නිවාඩු ගන්න සර්. ඇයි සර් හදිසියෙන්? ඇයිදින් තම්සලට කියලා ජීවිතයක් තියෙන්න එපා. හැමදාම මගේ පස්සේ වැටලා ඉන්නේ. මම DIG කතා කරලා මේ පොලිසිය කීප දෙනෙක් ගෙන ගන්නම්. අනිත් කටියටත් කියන්න. හොඳයි සර්. මොකද ජයවි අයියේ හැමදාම අපේ මුහුණ දකින්න කොටත් එපා වෙනවා ඇතිනේ. ඔන්න ඔය නිවාඩුවක් ගමු. එන අයියා. මොකද්ද ප්‍රමෝ වෙලා තියෙන්නේ? මං කීයේ ඉඳන් ඔයාලට කෝල් කරන්නේ? ඇයි ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ? ඔයාට ෆෝන් එක ආන්සර් කරන්න වෙලාවක් නැත්තම් අඩුම තරමේ ජයවීරලවත් ෆෝන් ආන්සර් කරන්න එපේ. කිසිම කෙනෙකුගේ කිසිම සද්දයක් නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මිලා කඩාගෙන බිඳගෙන ගෙදරට ආවා. අපේ කාගෙවත් මූණ බලන්නේ නැතුව කෙලින්ම කාමරේට ගිහිල්ලා දොර වහගත්තා. ඊට පස්සේ කාමරේට වෙලා අඬන්න ගත්තා. අපි කොච්චර කතා කරත් දොර ඇරියේ නෑ. තාමත් දොර වහගෙන. මොකද්ද මේ ළමයට වෙලා තියෙන්නේ? එහෙම කෑ ගහලා අඬන්න තරම් ආවේගයක්? ඇයි ප්‍රමෝ? මොකද්ද උනේ? කතා කරන්නක ප්‍රමු. මොකෝමේ හොඳට මාඩලා දෙක තඩිස් වෙලා. ඇයි ඇඬුවේ? මං දන්නේ. සම්මුත තාත්තා දන්නවා ඇතින මං ඇඬුවේ ඇයි කියලා. දූලගේ සමහර කඳුළු වලට තාත්තලට දෙන්න උත්තර නැහැ. බොරු කියන්න එපා. තාත්තා හොඳටම දන්නවා මං ඇඬුවේ ඇයි කියලා. ඔත කේන්ති තාත්තා මගේ තාත්ත මිනිමරුවෙක් නෙමෙයි. මට ඒක විශ්වාස කරන්න බෑ. මං ඒක පිළිගන්න කැමති නෑ. මගේ තාත්තට මිනිස්සු වෛර කරනවට මං කැමති නෑ.
හැමෝම තාත්තට වෛර කරනවා. මට ඒක දරා ගන්න බෑ. තාත්තේ මිනිමරුවෙක් කියලා කියනවා. කවුද කියන්නේ මම මිනිමරුවෙක් කියලා? අපි ටික දෙන ඇරුණාම අනිත් හැමෝම එහෙම කියනවා. අර කාන්ති තාත්තේ පුපුරවන්න හදන්නේ ඇයි? තාත්තේ හොඳ නිසාද? පොලිටික්ස් කරනකොට එහෙම හොඳ නරක ගැන හිතන්න බෑ දරුවෝ. කාදරේ දවසක වාටත් එක තීරෙයි. අන්න එදාට වාකයයි මම වැරදි නෑ කියලා. සමහර විට ඔයා මටත් වඩා දරුණු තීරණ ගන්න ඉඩ තියෙනවා. ඒක තමයි දේශපාලනේ හැටි. ඔයත් දේශපාලඥයෙකුන දවසකට එක තීරෙයි. තාත්ති වැරදි. තාත්ති හිතන් ඉන්නේ උඹ ලලිතට කම්බුල් පාරක් ගහපු නිසා හරි, මේ දෙවනත් වෙන්න හැමදාම ලලිතට කෑ ගහන නිසා හරි, මම මහත් දරදඬු හිත පොපක් නැති මනුස්සෙක් කියලාද? මං එහෙම මනුස්සෙක් නෙමෙයි. ඇත්තටම දේශපාලනය කියන්නේ මිනි මරා ගන්න එකද? ඒක එහෙමනම් මට එහෙම දේශපාලනයක් එපා. ඇත්තටම මට මින් මත්තර ඔය කිසිම දේශපාලනයක් එපා. මට අද හැමදේම අපිරියා වුණා. තාත්ති දැන් යන්න. මගේ පාඩුවේ ඉන්නිට දීලා යන්න. කියලා අර මැක්ස් කියන හොරත් එක්ක එකතු වෙලා මේ මුළු රටම හැක් කරලා මේ රටේ රජ වෙන්න. මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි මට ඇතුළට ඉන්න දුන්නේ නැත්තේ? ඇත්තටම මිලාට මොකද්ද වෙලා තියෙන්නේ ප්‍රමු? ප්ලීස් කියන්න. මීතා, දුවට මගේ දේශපාලන ජීවිතයේ ගති ස්වභාව ටික ටික තේරෙනකොට ඔය වගේ ප්‍රතිවිරෝධයක් බලාපොරොත්තු වෙන්න ඕනේ. ටික දවසක් යනකොට ඇරිලා ඇයි? ඊට පස්සේ ආ සුපුරුදු දෙයට ආයි මාත් එක්ක යන්න එන්න පටන් ගනී. පොඩ්ඩක් ඉන්න ප්‍රමු. මොකද්ද ඔයා මේ ප්‍රතිවිරෝධයක් ගැන කිව්වේ? ඇයි මිලා ඔයත් එක්ක ඔෆිස් එකේ ඉදිරිය රණ්ඩු කරාද? මගෙත් එක්ක නම් ප්‍රශ්නයක් ඇති කරගත්තේ නෑ. ඒත් අලුතෙන් ආව සෙක්‍රටරි ගෑනිත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තා. අදන්නවද? ඒ ගෑනිගේ කම්පියුටර්ගේ පාස්වර්ඩ් එකට දාලා තියෙන රෙඩි ටු බ්ලාස්ට් ප්‍රමුදිත කියලා. දෙයනේ, මා පෞකාර ගෑණියෙක් නේ. ප්‍රමු, ඔයාට කරදරයක් වෙයිද? ඔය ඉතින් දැක්කන්. ඕකම තමයි අරයත් හිතාගෙන. යාට යරෙන තව ප්‍රශ්නයක් තියෙනවා. එයා හිතාගෙන ඉන්නේ අර මීටින් එකට කැම ගෑනලා අතුරුදහන් වෙච්ච කොල්ල දෙන්නව මම මැරුවයි කියලා. මේ රට්ටු කියන කතානේ. ඒ පාර මොකද ඔයත් බය වෙලා? දැන් ඔයා හිතන්නේ මෙයා හිතන විදිහටමද? මන් දන්නේ ප්‍රමු. දැන් අම්මටයි දුවටයි දෙන්නටම පේන්නේ මාව මිනිමරුවෙක් වගේද?